ආයුබෝවන් කියලා ඔයාලා සීල දෙනාම නිෂා ලොක්ස් කියන මගේ YouTube channel එකට පිළිගන්නවා මේ තියෙන වැල් පෙනෙල මේ වැල් පෙනෙල වලින් අද කෑමක් හදන්න තමයි මම යන්නේ බලමු අපි ඒක හදන්නේ කොහොමද කියලා වැල් පෙනෙල ටික හොඳට හොදලා අරගෙන තියෙනවා අම මිරිස් ටික හොඳට චූටියට කපා ගන්න ඕනේ අම මිරිස් කරල් දෙකක් මම අරගෙන තියෙන්නේ වැඩි සැරට දාන්න ගොඩක් සැරට කන්න බැරි නිසා අම මිරිස් කරල් දෙකයි රතුළු උණු ටිකක් හොඳින් සිහින් වල ලියා ගන්නවා මම රතුළු උණු ටිකක් ගොඩක් පොඩියට කපා ගන්නවා ඊට පස්සේ සුදුළු උණු ටිකක් සුදුළු උණු හොඳට ලියා ගන්න චූටියට සුදුළු උණු ටිකක් හොඳින් ලියා ගන්නවා සුදුළු උණු ටික මම පිහිය අනිත් පැත්තෙන් තමයි තලන්නේ කපන්නේ නැතුව පිහියේ කැපෙන් නැති පැත්තෙන් තලනවා චූටියට මම එක තලලා ගන්නවා සුදුරුන් ටිකක් තලලා ගත්තා ඊට පස්සේ මම වැල් පෙනල ටික හොඳින් හොදලා අරගෙන තියෙන්නේ ඒවා ගොඩාක්ම චූටියට කපන්න හොඳ නැහැ ඒ නිසා පොඩ්ඩක් ලොකුවට මම ඒක කපන්නේ වැල් පෙනල වලට ආවේනික තිත්ත ගතියක් තියෙනවා ඒ නිසා වැල් පෙනල ටික මම ගොඩාක්ම චූටියට කපන්නේ නැහැ ටිකක් අර කොළ මෙය වෙන්න කොළ ටික පොඩ්ඩක් පොඩියට කපනවා ගොඩාක් සිහින් වලියා ගන්න හැ ඒක පොඩ්ඩක් කොළයක් දෙකට තුනට කැපුණම ඇති කොළ ටික මෙහෙම එකට අරගෙන දෙතුන් පාරක් කැපුවම සාමාන්‍ය ගානට කැපෙනවා ඒ ගානට කැපුණම ඇති වැල් පෙනල කොළ ටික දැන් අපි බලමු හදන්නේ කොහොමද කියලා තෙල් ටිකක් හට්ටිය ලිපේ තියලා මම තෙල් ටිකක් දාගෙන තියෙනවා තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකොට මුලින්ම මම දානවා සුදු ලුණු ටික දානවා සුදු ලුණු ටික පොඩ්ඩක් කවලම් කරලා පොඩ්ඩක් කවලම් කරනවා සුදු ලුණු ටික හොඳින් තෙලින් කර වුණාම රතු ලුණු ටිකක් දානවා මම රතු ලුණු ටික දාලා අමිරිස් ටිකක් දානවා අමිරිස් ටිකක් දාලා හොඳින් කවලම් කරනවා කවලම් කළා මම වැල් පෙනල කපා ගත්ත හිමින් වැල් පෙනල ටිකක් එකතු කරනවා එකතු කරලා හොඳින් කවලම් කර ගන්න ඕනි හොඳින් කවලම් කරගෙන ලුණු කුඩු ටිකක් ගම්මිරිස් කුඩු ටිකක් දාන්න ඕනි මම දාන්නේ ගම්මිරිස් කුඩු ටිකක් දැම්මා ලුණු කුඩු ටිකකුත් දැම්මා කවලම් කරගන්න අඩු බින්දරේ තමයි පොඩ්ඩක් හදා ගන්න ඕනි ටිකක් කොළ යනකොට ගොඩක් චූට්ටක් වෙනවා ඒ කොළ තැම්බෙනකොට ගොඩක් චූටි වෙනවා කොළ පැහැින්න තියා ගන්න ඕනි පාට වෙනස් වෙන්නේ නැති වෙන්න ඒක උයා ගන්න ඕනි කවලම් කර ගන්න ටිකක් මද ගින්දරේ තමයි තියාගන්නේ දැන් බලමු කොහොමද තියෙන්නේ කියලා හොඳින් හැදීගෙන ඇවිල්ලා තියෙන එක ලස්සන පාටක් තියෙනවා ලස්සන කොළ පාටට වැල් පෙනෙල කොළ දෙක හරිම රසවත් මේ කෑම පොඩි ආවේනික තිත් වැල් පෙනෙල වලටම ආවේනික චූටි තිත්ත ගතියක් තියෙනවා ඒ වුණාට හරිම රසවත් හරිම රසයි තෙල් දාලා මේ තියෙන්නේ හදලා ඉවරුණායින් පස්සේ බලන්න බොහොම ලස්සනට තියෙනවා